ලෝක ටෙස් ක්‍රිකට් වංශකතාවේ 12 ටෙස් කණ්ඩායම් විදිහට ඇෆ්ගනිස්ථානයේ තමන්ගේ පළවෙනි ටෙස් තරගයට මුහුණ දුන්නේ ඉන්දියාව එක්ක. කොඩුකාරයන්ට පළවෙනි තරගයේම ලෝකයේ අංකයක ටෙස් කණ්ඩායම් එක ක්‍රීඩා කරන්න ලැබුණ එක නම් ඒ තරම් මාසනාවක් වුණේ නැහැ. මේ තරගයට ඉන්දියා කණ්ඩායමේ නිත්‍ය නායක කෝලි වගේම ප්‍රබල ක්‍රීඩකයෝ කීප දෙනෙක් ක්‍රීඩා නොකළත් ඇෆ්ගනිස්ථානයට තරගයක් දෙන්න පුළුවන් ප්‍රබල කණ්ඩායමක් ඉන්දියාව නම් කරලා තිබුණා. කොහොමනත් ඇෆ්ගනිස්ථාන් ක්‍රිකට් නායක අක්ස්කා ස්ටන්ට්කාස් ඒ තරගයට කලින් කිව්වේ ඉන්දියාවේ කණ්ඩායමට වැඩිය හොඳ ක්‍රීඩකයෝ තමන්ගේ කණ්ඩායමේ ඉන්නවා කියලා. ටෙස් ශ්‍රේණිගත කිරීමවල 4 පස්වෙනි තැනක් දිනාගෙන ඉන්න රවින්ද්‍ර ජඩේජාටත් රවිචන්ද්‍රන් අශ්වින්ටත් වැඩිය දක්ෂ අය තමන්ගේ පන්දු බලයනියේ ඉන්නවා කියලා තමයි ඇෆ්ගන් නායකයා කිව්වේ. ඉන්දියාවේ දක්ෂ දඟපන්දු යවන්නන් හිටියත් අපිට ඊට වඩා දක්ෂ දඟපන්දු යවන්නු ඉන්නවා කියලා මට විශ්වාසයෙන් කියන්න පුළුවන්. රෂිඩ් ඛාන් වගේම මජිබ් රහමාන් කියන්නේ ගොඩක් දක්ෂ පන්දු යවන්නු. ඒ වගේම තුන්විරයව ක්‍රීඩකෙක් විදිහට කණ්ඩායමේ ඉන්න මොහමඩ් නබි ගොඩක් දක්ෂ පන්දු යවන්නෙක්. ඒ වගේම අපේ සංචිතයේ ඉන්න සහිර් ඛාන් වගේම රහමත් ෂා කියන්නේ දක්ෂ දඟපන්දු යවන්නු. අපේ කණ්ඩායමට ලොකු හයිය තමයි දඟපන්දු යවන්නු. තරුණ ක්‍රීඩකයෝ අපේ දක්ෂ පන්දු යවන්නන් බලාගෙන හැදෙන එක තමයි අපිට තියෙන ලොකුම වාසිය. ඇෆ්ගනිස්තාන් නායකයා කියපු විදිහට ඉන්දියාවේ ප්‍රතිකරුව ඇෆ්ගන් දඟපන්දු යවන්න හමුවේ දමනිය උනේ නැහැ. ඉන්දියාවේ දඟපන්දු යවන්න ඉස්සරහා ඇෆ්ගන් ප්‍රතිකරුව සාර්ථක උනේ නැති නිසා තරගයේ ඉවරුනේ දවස් දෙකකින් ඇෆ්ගනිස්තානයට ඉනිමක පරාජයක් එක්ක. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ තවත් නැවුම් තොරතුරු සමගින් අලුත් වීඩියෝකින් හමුවෙන තුරු ක්‍රිකට් ලංකාවේදී වාට සුබ දවසක්.